අයිබෝන් මාස්ට ඔන්ලයින් මගේ channel එකට එකතුලා ඉන්න සීලුම දෙනාට ඉතින් අද ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න නැති මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා ඉතින් අතරම forex ගැන තමයි අද කතා කරන්න මාතෘකාව මම බලන්නේ ඒකට හේතුවක් තියෙනවා ඒකට හේතුවක් තියෙනවා මොකද ගොඩක් අය කතා කරලා අහනවා අපිට invest කරලා සල්ලි හොයන්න කොහමද ඉක්මනින් සල්ලි හොයන්න කොහමද මම මේ වගේ ප්‍රශ්න වලින් ඉන්නේ මේ වගේ ඉන්නේ හැබැයි ප්‍රශ්න තියාගෙන මේ වැඩේ කරන්නත් බෑ ඉතින් තමුන්ගේ self behavior එක එතකොට self control එක තියාගෙන තමයි මේ වැඩේ කරන්න පුළුවන් හැබැයි දවසට ඩොලර් 20ක් 50ක් ඊට පස්සේ දවසට ඩොලර් 100ක් වගේ ඊට වැඩි තැනකට වුණත් වාට මේ හම්බ කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි forex කියලා කියන්නේ. ඉතින් forex ගැන වැඩිදුර කතා කරමු. ඊට කලින් මම ආදරෙන් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්තම් subscribe කරන channel එක bell notification එක on කරලා තියාගන්න. අලුත්ම video එකක් දාපු ගමන් වාට බලාගන්න. ඒ අතර මගේ videos වලට ඔයා like එකක් දෙන්න. ඒක මගේ videos up වෙන්න ගොඩක් උපකාරී වෙනවා. ඊට අමතරව ප්‍රශ්න තියෙනවා නම් comment කරලා අනිවාර්යයෙන්ම අහන්න ඒවට හැම දෙයකටම මම මෙච්චර කාලයක් උත්තර දීලා තිනවා ඉදිරියටත් උත්තර ලබා දෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕනම දේවල් තිනවනවා නම් මගෙන් අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඉතින් ලෝකෙ ඉන්න ගොඩක් ට්‍රේඩර්ස් අපි කියන ට්‍රේඩර්ස්ලා කියලා අපි කියන ට්‍රේඩ් කරනවා කියලා. හරි. ට්‍රේඩර්ස්ලා සල්ලි තමුන්ගේ අතින් වීදම් කරගෙන නෙමෙයි ට්‍රේඩ් කරන්නේ. ඉතින් ඒ තරමට එන්න ඕගොල්ලෝ හදා ගන්න ඕනේ මුල ඉඳලා පාතක. ඉතින් ඇත්තටම සතයක්වත් වීදම් කරන්නේ නැතුව ඕගොල්ලන්ට මේ ට්‍රේඩින් ඉදිරියට කරගෙන යන්න පුළුවන් forex වල. ඉතින් මම කියලා දෙන්නේ කොහොමද මේ වැඩේ කරන්න කියලා. අද මම මේ forex platforms වල ට්‍රේඩින් කරන විදිහ කියලා දෙන්නේ. මුල් හැලින්වීමක් විදිහට ඕගොල්ලන්ට මේක බය නැතුව අත ගහන්න පුළුවන් වැඩක්. හරිද? කිසිම රිස්ක් එකක් නැහැ. ඔයගේ අතින් සත පහක්වත් යන්නෙත් නැහැ. ඒක හින්දා ඉතින් වාට වැඩේ බලන්න අපි forex ගැන මහා ලොකුවට නිකන් කම්ප්ලිකේටඩ් කරගෙන ඔළුව වණ කරගෙන ඉගෙන ගන්න ඕනේ නැහැ සරලව කියලා දෙන්නම් මොකද්ද මේකේ වෙන්නේ කියලා කාටවත් තේරෙන විදිහට ඉතින් ගොඩක් අය මේවා කියලා දෙන්නේ නැහැ හේතුව තමයි මේක කම්ප්ලිකේටඩ් වැඩි ඒව එහෙම හිතන අය ඉන්නවා හැබැයි මම දන්නවා මට කියලා දෙන්න පුළුවන් කියලා ඔයාලට මේක හරි සරලව ඉතින් ඕගොල්ලෝ ඒක ඉගෙන ගන්න ඉගෙනගෙන අපි ඉස්සරහට යමු ප්‍රශ්න දින අය කතා කරන්න ඒ අයට මම උත්තර දෙන්න නේද අපි වැඩි කතා නැතුව ඉක්මනින් වීඩියෝ එකට යමු හරි අපි බලමු මොකද්ද forex මාකට් එක කියලා කියන්නේ කියලා. හරිද? මේක ඇවිල්ලා foreign exchange market. ඔකට මෙතන පේනවනේ මම දාලා දිනවා right foreign exchange market. එතකොට මේක අපි කිව්වොත් එහෙම මේව කියන්න පුළුවන්. The foreign exchange market is a global decentralized over the counter market for the trading currencies. හරිද? ඒ කියන්නේ මුදල් ඒකක අතර. ඒ කියන්නේ USD. ඔය දන්න USD කියන්නේ ඇමරිකානු ඩොලර් එක. ඊට පස්සේ යුරෝ ඊට පස්සේ පවුන්ඩ්ස් වර්සස් ජපාන් යෙන් ඊට පස්සේ ගෝල් මාකට් ඒ වගේ තියෙනවා එක එක මාකට්ස් තියෙනවා මේ මාකට් අතර මිල ඒගොල්ලෝ ඒ කියන්නේ හුවමාරු වෙන තැනක් තමයි මේ මාකට් එක forex මාකට් එක කියලා ඉතින් ගොඩාක් ලොකුට උළුඩ ගන්න අවශ්‍ය නැහැ ඉතින් සාමාන්‍ය අවබෝධයක් තියාගත්තම ඉතින් ද මාකට් ඩිටර්මයින්ස් foreign exchange rates for every currency හරිද එතකොට it includes all aspects of buying and selling and exchanging currencies at the current determined prices හරිද? එතකොට මම මේක සිංහල උත් කියන විදේශ විනිමය වෙළඳපොළ යන ව්‍යවහාර මුදල් වෙළඳාම් ඉතින් ලංකාවේ ඉතින් වචන දන්නවනේ පොඩ්ඩක් රවුම් කරලා දෙන්න ඉතින් ඒකින්ද මම ඔයාලටත් කියව ගන්න තමයි ලේසිලා දෙන්නේ. ඔකට ස්ක්‍රීන් එකේ බලලත් මේක කියව ගන්න පුළුවන් වෙළඳපොළගේ. මම වෙළඳපොළ සෑම මුදල් එකකටම සනා විදේශ විනිමය අනුපාතය තීරණය කරයි. වත්මන් හෝ තීරණය කරන ලද මිල ගණන් යටතේ මුදල් මිලදී ගැනීම විකිණීම හුවමාරු කිරීම සියලු අංග මේට ඇතුළත් වේ. හරිද? මේමයි. මේක ඇත්තටම මේ ස්කෑම් එකක්වත් එහෙම නැත්නම් ගැම්බ්ලින් එකක්වත් නෙමෙයි. මේක ඇවිල්ලා රියල් මේ ලෝකේ මුදල් හුවමාරු වෙන තැන. ඒ කියන්නේ අපිට තියෙනවා සෙෂන්ස් තුනක්. ඒ කියන්නේ මාකට්ස් ප්ලේස් තුනක් තියෙනවා.
එකක් තමයි ඒෂියන් එක ඒක උදෙන්ම පටන් ගන්නවා ඒක ජපාන් වලින් පටන් ගන්න ඒෂියන් එක ඊට පස්සේ යුරෝප් මේ යුරෝප් එක පටන් ගන්නවා හරි යුරෝප් මාකට් එක ඊට පස්සේ අවසට USA එක පටන් ගන්නවා පහ මාකට් හරිද 12 මාකට් පහ මාකට් ඒ වගේ තමයි යන්නේ හරි ඉතින් ওই මාකට් ඕපන් වෙන වෙලාවට මේකේ මිල උච්චාවචන එනවා කියලා අපි කියන්නේ උඩ පහළ යනවා ඉතින් එහෙම දෙයක් තමයි මෙතනදි වෙන්නේ එතකොට අපි අර normal අපි ඔයා දන්නවනේ අපි මොකද්ද පොඩි business එකකදී මොනවද කරන්න කියලා හරිද පොඩි business එකකදී අපි කරන්නේ මෙහෙම මේ අඩු ගානකට මෙහෙම බඩුව අරගෙන වැඩි ගානට විකුණලා දානවා ඔච්චර හරිද අපි රුපියල්ට අරගෙන හරි රුපියල්ට අරගෙන රුපියල් දෙකට විකුණනවා ඒ කියන්නේ අපි අඩුවට තියෙනකොට මිල අඩුවට දෙනවා අපි කියමුකෝ මේ යුරෝ USD කියනකෝ වැඩි හිතන්න එපා එමු නැත්තම් JYP USD හෝම කොච් මොනවා තිබ්බත් හරිද මෙන්න මේ මුදල් ලේඛක දෙකක් තියෙනවා හරිද මේ මුදල් ලේඛක දෙක ගැන ඔයා හිතන්නත් එපා මේ වැඩේ කරගෙන යද්දි මං ඉස්සරහට කියන ට්‍රේඩ් ගන්න කොහමද ඒ හැමදේම මං කියලා දෙන්න හරිද ඔයාට මෙන්න මෙතනදී මෙන්න මේ ප්‍රයිස් ටාගට් එකේදී ඔයා මොකක් හරි එකක් මිලදී ගත්තොත් හරිද ඔයාට මෙන්න මේක මෙන්න මේ විදිහට උඩට ගියායින් පස්සේ මෙතන මෙතනදී අගය 0.3යි කියලා හිතමු හරි පොඩ්ඩ ලියවෙන්නේ නැහැ මේක මේ පොඩ්ඩක් මවුස් එකේ පොඩි ප්‍රශ්නක් තියෙනවා ඉතින් ඔයාට මෙතනදී පුළුවන් මේක විකුණලා හරි සරල වෙච්චරයි ඔයාට දෙනවා මං කියන එක දැන් අපි කියමුකෝ යුරෝ USD කියලා මුදල් ලේඛකය කියලා හරිද යුරෝ USD මුදල් ලේඛකය කියලා හරි ඉතින් යුරෝ USD මුදල් ලේඛකය ඔයාට මිලදී ගැනීම කටයුතු කරන්න ඔයා ඕපන් කරගන්න මම ඒක පෙන්නන්නම් දැන් හරිද මොන මොන වගේද ඔයාට ඒක භාවිතා කරන්න පුළුවන් කියලා හරිද එතකොට මම ඔයාට මුලින්ම කිව්වා මේකට සත පහක්වත් වීදම් වෙන්නේ නැහැ කියලා ඇත්තටම සත පහක්වත් වීදම් වෙන්නේ නැහැ ඔයාට පොඩි අවබෝධයක් මේකට ඔලුවට දාගෙන මේක වැඩේ කරගෙන යන්න තියෙනවා හරි මොනවාරි ප්‍රශ්න තියෙනවා මම අහන්න පුළුවන් ඉස්සරහට මම මේකේ සිග්නල් සර්විස් එකකුත් දෙනවා සිග්නල්ස් දෙනවා ඔයගලන්ට හරි සිග්නල් එකක් කියන්නේ මම කියනවා මේ වෙලාවේදී මිලදී ගන්න කියලා මේ අහවල් අගයන්වලදී ඔයා විකුණලා දාන්න කියලා එතකොට ඔයාට ලාභයක් ගන්න පුළුවන් ඒකේ හරි එතකොට මම ඉස්සරහට ඒ කියන විදිහට තමයි වැඩේ වෙන්නේ මම කියන්නම් ඒක නොමිලේ දෙන සේවාවක් හැබැයි ඒක කොහොමද කරන්න ඕනේ කියන එක මම ඉස්සරහ වීඩියෝස් වලදී කියන්න කොහොමද ඒක කරන්න ඕනේ කියලා හරි ඉතින් ඒකට ඔයගොල්ලෝ දැම්මම සෙට් වෙලා ඉන්න මගේ channel එක subscribe කරගෙන ඉන්න right ඊට පස්සේ දැන් මෙහෙමයි ඔයාට මෙන්න මේකේ මම ගත්තේ හරි ඊට පස්සේ ඔයාට පුළුවන් මේ මේකෙදි හරි ඔයාට පුළුවන් එකේදි ගන්න බයි හරි බයි කියලා කියන්න පුළුවන් බයි කියලා තියෙන බටන බයි කියලා බටන එක ඔබට විතරයි තියෙනවා හරිද ඊට පස්සේ මේක දෙකට ගියාම උඩට මේ උඩට යන්නේ මේ පල්ලෙන් ඇන්ද මේ උඩට යන්නේ කියලා දාගෙන උඩට ගියාම දෙකයි ගන්න ඔයාලා දින් මේක සෙට් කළා දානෙච්චරයි හරිද එතකොට මේක ලොට් සයිස් එක කියලා තියෙනවා ඉක්විටි එක කියලා තියෙනවා ඒ ඔක්කොම මම පස්සේ කියන්නම් හරි ඔන්න ඕක තමයි සරලව මේක කරන්න තියෙන්නේ එතකොට මේක කවුරුත් හදන දෙයක් නෙමෙයි කවුරක්වත් ඔයාලට චාට් එකක් දීලා ඒ චාට් එක යාට ඕන විදිහට අදාගෙන ඔයාගේ සල්ලි මං කොල්ල ගන්න දන්න නෙමෙයි හරිද මේක ලෝක වෙළඳ පොළ ලෝක වෙළඳ පොළේ තමයි ඔයාට දැන් බලන්න කොච්චර ලේසිද කියලා ඔයාට සත පහක්වත් නැතුව මේක පටන් ගන්නත් පුළුවන් හරිද එතකොට මේකෙන් මුදල් ප්‍රමාණයක් ඔයාට හොයා ගන්නත් පුළුවන් ඉක්මනින් සල්ලි ලැබෙනවා කියලා දන්නවනේ හරිද එතකොට ඔයා මේක පොඩ්ඩක් මේ විදිහට අඳුරගෙන වැඩේ පටන් ගත්තොත් ඔයාගේ තියෙන බුද්ධිය පාවිච්චි කරලා හරිද ඔයාට පුළුවන් ඇත්තටම සල්ලි ටිකක් හොයා ගන්න හරිද එතකොට බලන්න ලංකාවේ තියෙන අපේ කොටස් වෙන්ද පොළ ලංකාවේ කොටස් වෙන්ද පොළේ වගේ තැනක මේ වගේ දෙයක් ස්ටාර්ට් කරන කොච්චර අමාරුද ලෝක කෙනෙක් හොයා ගන්න ඕනේ ඊට පස්සේ එතනට යන්න ඕනේ එයාගෙන් ප්ලැට්ෆෝම් එකට අදාළ මේවා ගන්න ඕනේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා හරි දැන් නම් ටිකක් ඒක අඩුයි අර ඔන්ලයින් මේ වෙච්චාන්ද හරි අපි කතාව පැත්තකින් තියමු හරි දැන් ඕක තමයි සරලව ෆොරෙක්ස් කියන දේ කියන එක ඔය ටික මතක තියාගන්න තමයි හරිද කරන්සි පෙයාස් දෙකක් තියෙනවා යුරෝ USD ඒ වගේ තියෙනවා හරිද GBP JYP ඒ වගේ තියෙනවා හරිද ඉතින් ওই දෙක අතර මිල යනවා යනකොට චාට් එකේ පල්ලෙහාදී අපි මිල දී ගන්නවා උඩදී විකුණනවා ආයේ උඩදී විකුණනවා පල්ලෙහාදී මිල දී ගන්නවා
ඉතින් ওই දෙක තමයි වෙන්නේ. ওই දෙක අතරතුර අපි කියන පැත්තට chart එක ගමන් කරලා අදාළ තැනදී අපිට ලාභයක් වෙන විදිහට මේ වුණායින් පස්සේ අපි ඒක විකුණලා දානවා. අපිට ඒක ඕන තරම් කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන් අපේ තැනට එනවා. හරි. ඉතින් forex වල තියෙන අන්නේ ඒක තමයි තියෙන ඔය binary අනම්මනම් gambling ඒවා තියෙන ඒවා කරන්න යන්න එපා. ඒවා සල්ලි වගේ නන්නත්තරල නැති වෙලා යනවා. හරි. ඉතින් මාස් ඔන්ලයින් වෙන මට ඕනේ උරංගී සල්ලි දිරු කරගෙන සත පහක්වත් වීදම් කරගන්නේ නැතුව මොකක් හරි මේක කරන්න පුළුවන් නම් කීයක් හරි අපි හොයාගමු. හරි ඩොලර්ස් ටික ලංකාවට ගිහින් ඩොලර්ස් ගේන්න බැරි ගමන් නැහැනේ. දැන් මේ මේවත් එක්ක ඔයගොල්ලෝ බලද්දි හරි. ඉතින් ඔන්න මම ඔයාලට පෙන්නනම් ඒ chart එක. මෙන්න chart එකක් කියනවා. මේකට කියන්නේ tradingview.com කියලා. ඔයා Google එකේ tradingview.com කියලා ගහුවාම මේගොල්ලෝ ඇත්තටම කියනවා website එක. හරිද? ඒතර මේකේ ඔයාට trading කරන්න බෑ. ඒ කියන්නේ මේගොල්ලෝ ට්‍රේඩින් බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි. හැබැයි මේගොල්ලෝ chart දෙනවා අපිට. chart එක දෙනවා. ඔයාට ඕනෙම chart එකක් ගන්න පුළුවන් මේ පැත්තේ මේ GBP USD USD JYP ඒක cryptocurrency වගේ. cryptocurrency ගැනත් මම ඉස්සරහට videos කරනවා. හරි. ඒකත් පොඩට touch එකේ ඉන්න. හරි. එතකොට ඒ වගේ මේ stocks පැත්තේ ඒගොල්ලන්ගේ මේ මම පිටරට මේ stocks කරන වැඩ නැහැ. ඔයාට වැඩක් තියෙන්නේ වැඩක් තියනවනම් මෙන්න මේ futures කියන එකයි forex කියන එකයි crypto කියන එකයි ඔන්න ඔය තුනේ මම කතා කරනවා ඉදිරියට. හරිද? එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේව chart එකක් තියෙනවා. හරිද? එතන මම trading view එක ගැන full මේකක් ඔයාලට කියලා දෙන්නම් පස්සේ. හරිද? දැන්ට මම කියන්නම්. දැන් මේ chart එකේ මේ කොළපාටින් තියෙන්නේ හරිද? මේකට අපි කියනවා candlestick chart එක. මේක නිකන් candle එකක් වගේ නෙමෙයි. හරිද? මේක වන්නේ candle එකක් වගේ. මේම ලොකු මහත ඇඟක් තියෙනවා. උඩ පොඩි කූරු දෙකක් තියෙනවා. සමහර ඒවා හී කූරු තියෙනවා, සමහර ඒවා මේ වගේ තියෙනවා. හරිද? මේ බලන්න. රතු පාට ඒවා. ඒකත් කැන්ඩල්ස්. රතු පාට කියන්නේ මිල පල්ලෙහාට යනවා. හරිද? මිල මෙන්න මේ වගේ පල්ලෙහාට යනවා මේ. හරිද? දැන් ඔයා මෙන්න මෙතනදී මිලදී ගත්තොත්. හරිද? මෙතනදී මිලදී ගත්තා කියන්නේ වඩ තියෙන ලොට් සයිස් එක දාලා බයි මේ සෙල් කරන්න විතරයි. දැන් මේ පල්ලෙහාට නේ පල්ලෙටදී සෙල් කරනවා, උඩටදී බයි කරනවා. හරිද? මෙන්න එච්චරයි. chart එක එච්චරයි කරන්නේ. හරි. දැන් මෙන්න මෙතනදී ඔයා sell කරනවා කියමුකෝ. එතකොට මෙතන ගාන කීයද? මෙතන ගාන මෙති. මෙතන ගාන මෙතන වාඩි වෙන්න. මෙතන මේක දින අලු පාටේ. 1.398 දී ඔයා ඔන්න sell කරනවා. ඊට පස්සේ මෙන්න මේ යටදී ඔයා ආපහු buy කරනවා. එතකොට බලන්න කොච්චර දුරක් මේ පල්ලෙහාට මිල ඇවිල්ලා තියෙනවද? එතකොට ඔයාට කොච්චර ලාභයක් එනවද කියලා. ඊට පස්සේ ඔයා ඒක මතක තියාගන්න වැඩි හිතන්න යන්න එපා. හරිද? 99.98.37 දී ඔයා buy කරොත් එහෙම ඔයා මෙතනදී sell කරා කියන්නකෝ මේක. මේ 1.3.59. ඒක බලන්න කොච්චර වාට ලාභයක් මෙතනදී එනවද කියලා. ඉතින් ඔච්චරයි සරලව. හරිද? ඔච්චරයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මේක හරියට අවබෝධ කරගෙන අපි ඒකට මේකට කියන trading strategies කියලා. හරිද? ට්‍රේඩින් ස්ට්‍රැටජිස් කියන ඒවා ඉස්සරහට කියලා දෙන්නම් මොන මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. ඒතකොට තියෙනවා පැටර්න්ස් වලට මේ වගේ පැටර්න් තියෙනවා. මේ වගේ W අකුර හැදෙන ඒවා, ඊට පස්සේ මේ M අකුරෙන් පස්සේ මොකද වෙන්නේ, මිල පල්ලෙහාට යනවද, ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ට්‍රෙන්ඩ් ලයින්ස් කියලා තියෙනවා. ඊට පස්සේ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් කියලා තියෙනවා. ඒ වගේ දේවල් ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් හරි පොඩි දෙයක් තියෙන ඉගෙන ගන්න. ඇත්තටම ඔළුවට කම්ප්ලිකේටඩ් කරගන්න නැතුව ඉගෙන ගන්න. දැන් මම මේ ඉන්නේ 3 මිනිට් chart එක. මොකක්ද 3 මිනිට් chart එක කියන්නේ? මේ එක කැන්ඩල් එකක්. අපි මේක කැන්ඩල් එකක් කියලා කියන්නේ. හරි. මේ උඩ කැන්ඩල් එකට week එක කියලා කියනවා. හරි. හරිද? මේ එක කැන්ඩල් එකක් මිනිත්තු 3යි. මිනිත්තු 3කදී මේ මිල මෙච්චර කියලා ගිහිල්ලා තියෙනවා. දැන් ඔයා මෙතනදී මිල දී ගත්තා නම් ඔයාට මෙතනදී විකුණන්නත් පුළුවන්. ඒතරොත් ඔයාට පොඩි ලාභයක් තියෙනවා. හරි. ඒ වගේ දෙයක්. ඊට පස්සේ අපි මේක පුළුවන් කප්පරයකදී මේ මිල කොහොමද වෙනස් වුනේ? හරිද? ඒ වගේ ඔයාලට බලන්න පුළුවන්. තප්පරයකදී මේ එකක් තප්පරය. මේක කැන්ඩල් එකක් කියන්නේ මේ තප්පරය. ඒතකොට මෙතන තප්පර 60ක් තමයි එක විනාඩියකදී කියන එක පෙන්වන්නේ. මේ ඩේ කැන්ඩල් එක. සෝරි. සෙකන්ඩ් කැන්ඩල් එක මේ තප්පරයකදී. කොහොමද මේ මිල වෙනස් වුනේ කියන එක. හරිද? ඒක පෙන්නන්නේ නැහැ ඔය දැන්. හරි, අපි 1 මිනිට් කින් තවත් අපර අපි බලන්නෙත් නැහැ කොහොමද. හරිද? ඒ 1 මිනිට් කැන්ඩල් එක ගත්තොත් හරි
මේ තියෙන්නේ මිනිත්තුවක්. එක කැන්ඩල්යක් මිනිත්තුවයි. ඒ වගේ මේ වගේ 60ක් ආවම තමයි පැයක කැන්ඩල්යක් හැදෙන. ඒතර මේක අපිට බලමු නම් පැයක. හරි පැයක කියලා බලන්න මේ chart එක නෙමෙයි පැය කියන්නේ. පැයේ chart එක තමයි. හැබැයි මේ එකක් පැයක්. මේක පැයකදී මේ මිල උඩ ගිහිල්ලා තියෙනවා මේකම. මේ එක පැයකදී මිල පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මේ. එක පැයකදී මිල පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මේ. මේ පැය 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි පැය 12ක්. ඔයා මෙතනදී ට්‍රේඩ් එකක් දැම්මනා. මෙතනදී. මෙන්න මෙතනදී ට්‍රේඩ් එකක් දැම්මනා. පැය කීයක් ඔයාට මේ ට්‍රේඩ් එකෙන් ලාභ වෙනවද බලන්න. 1 2 3 4 මෙතන ඉඳන් මේ 5 6 7 9 10 11. බර ගානක්. ලාභයක්. හරි. ඉතින් අපි ලොง ට්‍රේඩ්ස් වලට යන්නේ. ඒක තමයි තියෙන වාසිය. ඊට අමතරව පොඩි පොඩි ටයිම් ෆ්‍රේම්ස් වල, ඒ කියන්නේ 1 මිනිත්, 3 මිනිත්, 5 මිනිත්, 50 මිනිත්, මේ 5 මිනිත් වෙනකන් ටයිම් ෆ්‍රේම් වල ඉතින් පොඩ්ඩක් අවධානමක් තියෙනවා. මොකද මෙහෙම ඉක්මන් ඉක්මන් මිල උච්චාවචනය වෙනවා. ඒතකොට අපිට අඳුර ගන්න අමාරුයි. නමුත් අපි මේ වගේ තයක් අඳුරගෙන ඉවරලා අපි ට්‍රේඩ් කරොත් එහෙම අපිට ලාභයක් ගන්න පුළුවන්. හරි. ඉතින් ඒක තමයි සරලව chart එක ගැන කියන්න තියෙන. ඊට අමතරව තව ඉන්ඩිකේටර්ස් තියෙනවා. දැන් මේකේ හොඳම කම තමයි ඉන්ඩිකේටර්ස් තියෙනවා. අපිට පුළුවන් මේ වගේ ඉන්ඩිකේටර්ස් දාගෙන අපිට පුළුවන් මේකේ කොහොමද දැන් මේ වගේ අපි කියන්නේ moving average වගේ එකක් දාගත්තොත් මේ වගේ වඩ පුළුවන් මේකේ මේ මිල යන විදිය මේ වගේ බලන්න. ඉතින් ඒව ගැන ඉස්සරහට කතා කරන්න. හරි. moving average. ඉතින් ඒ ට්‍රේඩින් view එක ඊට පස්සේ වඩ තියෙනවා MT5 කියලා තියෙනවා open source platform එක. මේක ඇතුලේ වඩ පුළුවන් ඩිමෝ account එක ඕපන් කරගෙන මෙතන මම ඩොලර් 10000ක් දීලා තිනවා. හරිද? ඩොලර් 10000න් ඩිමෝ account එකේ ඔයාලට ට්‍රේඩ් කරලා ඔයාලගේ ප්‍රැක්ටිස් එක හදා ගන්න පුළුවන්. මේකේ තියෙන ටයිම් ෆ්‍රේම්ස් මේ තියෙන උඩ ටයිම් ෆ්‍රේම්ස් ඔක්කොම මේ 1 මිනිත් 3 මිනිත් 5 මිනිත් ඉතින් මේකෙත් එහෙමයි. 5 මිනිත් කියන්නේ මේ එක කැන්ඩල් එකක් 5 මිනිත් වල මේ යන විදිය තමයි. ඒතර මේ 5 10 15 20 25 30 25 40 35 55 මේ පැක් වගේ ඇතුළත ඉතින් මේ පැක් පැයේ chart එක දාත්තොත් මේ දින එක පැයක්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 පැය 12කදී ඔන්න ප්‍රයිස් එක ගියපු විදිය. මෙතනින් එයාට ඔයාලට හිතා ගන්න පුළුවන් එක එක වේවා තියෙනවා කරන විදි. ඒ විදි අනුව ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ප්‍රයිස් එක කොහෙටද යන්නේ කියලා. හරි. ඉතින් මේවට ඉන්ඩිකේටර්ස් දා ගන්න පුළුවන්. ඉන්ඩිකේටර්ස් වලින් බලන්න පුළුවන්. හැබැයි ඉන්ඩිකේටර්ස් 100%ක් ඇකියුරේට් නෑ. 150 වගේ තමයි ඉන්ඩිකේටර් එකෙන් අපිට සපෝට් එකක් ගන්න පුළුවන්. ද මූවිං ඇවරේජ් වගේ එක නම් අපිට ගන්න පුළුවන් ලොකු සපෝට් එක ඒ වගේ. හරි. දැන් මේක පොඩි මේ කොඩියක් වගේ දිනවා. හරි. මේකේ අපිට හිතන්න පුළුවන් කොයි පැත්තරද මේක යන්නේ කියලා එච්චරයි. දැන් මේ MT5 platform එක ගැනත් මම කතා කරන්නම් ඊගා වීඩියෝස් වල ඉස්සරහට කොහොමද කරන්නේ. ඉතින් මෙහෙම බය වෙලා හිටියනම් forex කරන්න සල්ලි නැහැ කියලා හිටියනම් සල්ලි හම්බ කරන්න ඉක්මනට ඕනේ කියලා හිතාගෙන හිටියනම් ඔන්න ස්ථානය forex. හරි. ඉතින් ඉක්මනටම ඊගා වීඩියෝ තරගෙන එන්න. එතකොට මම ඔයාලට සිග්නල් සර්විස් එකකුත් දෙනවා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ලොකුවට හිතන්න ඕනේ නැහැ මේ මිල උච්චාවචනය කියන්නේ කොහොමද, මේක රාජ්‍යයන් දෙකක් අතර ප්‍රශ්නයක් තියෙනවා, මේකට නිවුස් බලන්න ඕනේ. මේ නිවුස් බලන්න ඕනේ. නිවුස් බලන්න තනොත් මම කියලා දෙන්නම් කොහොමද නිවුස් බලන්නේ, කොහොමද නිවුස් එක ගන්න කියලා. හරිද? ඉතින් නිවුස් බලන්න ඒවා ඉස්සරහට නිවුස් බලන්න ගියන් නිවුස් කියවන්න දෙයක් නැහැ. ඇත්තටම ලොකු දේවල් නැහැ. හරිද? ලොකු දේවල් එතනදී නෑ. ඔයාලා සරල දේවල් තියෙන්නේ කියව ගන්න. ඉතින් නිවුස් බලලා මේවා ට්‍රේඩ් කරන්න ඕනේ නෑ. මේ chart එක ඔයා හොඳට බලන්න, ඩිමෝ එකේ හොඳට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් මේ වැඩේ කරගෙන යන්න. ඉතින් ඒකයි ඕගොල්ලොන්ගේ උනන්දුව, උත්සාහය, කැපවීම අගය කරනවා. මගේ channel එක ගොඩක් කට්ටි බලලා තියෙනවා. ඉතින් ගොඩක් අය මට comment කරලා තියෙනවා, මට like කරලා තියෙනවා, මගේ videos ගැන අගය කරලා තියෙනවා. සමහර අය ස්තුති කරලා තිනවා, සමහරු පින් දීලා තිනවා, සමහරු මට වීඩියෝ එවලා තිනවා, ඒගොල්ලන්ගේ ස්ක්‍රීන් ෂොට්ස් එවලා තිනවා, ඒගොල්ලෝ සේල්ස් ගත්ත විදිය. ඉතින් සමහර අයට තියෙන සමහර අයට එක දෙයක් ගැලපුණාට සමහරක්ට එහෙම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කරොත් ඇත්තටම ඕගොල්ලෝ නිකන් කන කාලේදී මේ වගේ දෙයක් ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට දවසට ඩොලර් 20ක් 30ක් 50ක් නෙමේ ඕනේ තරමක් හම්බ කරන්න පුළුවන්. තමන් මොලේ පාවිච්චි කරලා වැඩේ කරොත්, තමන්ගේ මනී මැනේජ්මන්ට් කරගත්තොත්, සල්ලි මැනේජ් කරගත්තොත් ඔයාලට පුළුවන්
මේක කරන්න දැන් ඔයාට ඩොලර් 20ක් කමන තිය ඩොලර් 20ක් මෙතන ට්‍රේඩ් කරන එක නෙමෙයි වැඩේ. ඒකනත් මම ඉස්සරහට කියලා දෙන්නම්. හරිද? එතකොට ඒ ඩොලර්ස් ගන්න පොඩි ප්‍රමාණයක් තියාගෙන ඉතුරු ටික බැංක් බැලන්ස් එක account එකේ maintain කරගෙන ඔයා කරගෙන ගියොත් ඔයා හිතුවොත් දවසට මට ඩොලර් 20ක් ඇති කියලා. ඒනම් එතනින් එහාට ඔයා හිතන්න එපා. හරි? දවසට ට්‍රේඩ් එකක් දෙකක් දාලා විනාඩි 5ක් 10ක් වගේ වීදම් කරලා ඔයාට පුළුවන් හොඳ earning එකක් ගන්න. ඉතින් වැඩි වෙලා කම්පියුටර් එකක වාඩිලා ඉන්න ඕනෙත් නැහැ. වැඩ වෙන වැඩක් කරන ගම දේ දෙක අනිත් එක තමයි ප්‍රධානම දේ ඔයා මොනවා හරි ඔන්ලයින් ෆීල්ඩ් එකකින් සක්සස් වෙන්න බලාපොරොත්තුවක් තියනවා නම් ඔන්ලයින් මනී හම්බ කරන්න ආසාවක් තියනවා නම් කරුණාකරලා තමුන් ජොබ් එකක් දන්න කරනවා නම් ඒ ජොබ් එක අතාරින්න එපා. හරිද? තමුන්ගේ ජොබ් එක කරන ගම මේව හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයගොල්ලන්ගේ ස්කිල්ස් වැඩි කරගන්න මේ දේවල් ඉගෙනගෙන කොහොමද මේ චාට් වැඩ කරන්නේ කොහොමද රෙඩ් බබල් කරන්නේ කොහොමද පින්ට්‍රස් කරන්නේ මොන විදිහට මේ ග්‍රෝ කරගන්නේ කියන එක්ස්පීරියන්ස් එක ගත්තට පස්සේ ඔයගොල්ලෝ ජොබ් අතාරින්න නැතකන් ජොබ් අතාරින්න එපා. ඔයගලන්ට ඔයාගේ ඉන්ටර්නෙට් කාඩ් එකක් හරි ගෙවන්න, එහෙම නැත්නම් මොන හරි දෙයකට සොෆ්ට්වෙයර් එකක් බයි කරන්න, එහෙම නැත්නම් අපෙන් සර්විස් එකක් බයි කරන්න හරි ඔයගලන්ට තියෙනවා සල්ලි කීයක් හරි අතේ. හරි? ඉතින් ගෙදරට මොන හරි ගන්න හරි මොන හරි දෙයක තමයි පර්සනල් දෙයකට හරි සල්ලි තියෙනවා අතේ. ඒකින්ද මේවෙන් හම්බ ගන්න බැරි ගමන් නැහැ, පුළුවන් හරියට මොලේ පාවිච්චි කරලා ගමනක් යන උත්සාහ කරන. ඉතින් මෙච්චරයි අවද ෆොරෙක්ස් ගැන කියන්න තියෙන්නේ. සරලව මෙච්චරයි, දිග කතා ගොඩක් අය කියනවා ඇති අරකයි මේකයි මේකයි ඒකයි කියලා. ඉතින් සරලව තේරුම් ගන්න නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔගොල්ලෝ ඉස්සර ඩෙමෝ අකවුන්ට් එකේ හොඳට ප්‍රැක්ටිස් කරලා රියල් අකවුන්ට්ස් වලට එන්න. හැබැයි මම කියලා දෙනවා ඩෙමෝ අකවුන්ට් එකේ ප්‍රැක්ටිස් කරපු ගමන් මම ටක් ගාලා එන්න පුළුවන්. අපි ඔයාගේ සත පහක්වත් වීදම් වෙන්නේ නැහැ. ඔයාට ඒ සල්ලි ටික ග්‍රෝ කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන, ක්‍රම එකක් තමයි ගොඩක් ගැන. හරි? මේකේ සමහර දන්න අයත් ඉන්නවා ෆොරෙක්ස් ගැන, නොදන්න අයත් ඉන්නවා. ඉතින් නොදන්න අය ෆෝකස් කරලා බිගින මට්ටමේ සාකච්ඡාවක් තමයි ඉස්සරට කරගෙන යන්නේ. ෆොරෙක්ස් ගැන එක්ස්පීරියන්ස් වෙන ලොකු ට්‍රේඩර්ස්ලත් එක්ක මම කතා කරන්න යන්නේ. හේතුව තමයි ඒගොල්ලෝ ගොඩක් ට්‍රේඩින් වලින් ඉස්සරහට ගිහිල්ලා ගොඩක් වින්ස් කරපු කට්ටිය ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට මගේ වීඩියෝස් වැදගත් වෙන ගන්න. නමුත් මේ ස්ටාර්ට් එකක් ගන්න බලන් ඉන්න අපේ නංගිල මල්ලා අයිය ලක්කලා මේ සීළු දනාටම මම මගේ අදවදීම දෙන්න පුළුවන් සපෝට් එක දෙන්න තමයි මේ වීඩියෝ එක. එහෙනම් අදට නවතිනවා. වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊගා වීඩියෝ එක අරගෙන ඉක්මනට මෙන්න ෆොරෙක්ස් වීඩියෝ එක සහ මම පින්ටරස් ගැන ඒ පැත්තෙන් තියෙන වීඩියෝස් ටිකත් අරගෙන ඉස්සරහට එන්නම්. එහෙනම් සීළු දනාටම සුබ දවසක් වේවා. I'm gonna go get some more.